නැවතත් මේ දිනවල ළමයින් අතර අත්පා මුඛ රෝගය පැතිරෙන්න පටන් ගන්න තියෙනවා. හැම අවුරුද්දකම වගේ පැතිරෙනවා. විශේෂයෙන්ම මාර්තු අප්‍රේල් වෙන කාලෙදි රෝග ලක්ෂණ විදියට කට වටේ රතුල අපේනවා. සමහර රට කට ඇතුළෙත් රතුල අපේනවා. ඊට අමතරව අතේයි කකුලේයි වැලමිටේ තට්ට මේ වගේ රතුල අප හරි සුදු වතුර පිරිච්ච බිබිලි වගේ මතුවෙනවා. මේක විශේෂයෙන්ම කොක්සකී කියන වෛරස් එක නිසා තමයි ඇති වෙන්නේ. මේක පැපොල වගේ රෝගයක්. ඉතින් සමහර අය බය වෙනවා පැපොල කියලා. පැපොල නොවේයි. උණ සාමාන්‍ය දවස් 3කට වැඩිය තියෙන්න පුළුවන්. ඊට වැඩිය තිබුණොත් වෙන හේතුවක්ද කියලා හොයලා බලන්න. රෝගය හොඳ වෙනවත් එක්කම සමහර දරුවන්ගේ නියපොතු හැලෙන්න පුළුවන්. හැබැයි මේ නියපොතු ආපසු එනවා. ඒ නිසා බය වෙන්න එපා. සින්ක් කියන ශුද්ධ පෝෂකය උණතාවයක් තියෙනවා නම් ලේසියෙන්ම නියපොතු හැලෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයකදී වෛද්‍යවරයෙක්ගේ උපකාර ලබා ගන්න. මේක ඉතාම පහසුවෙන් එක දරුවෙක්ගෙන් තව දරුවෙක්ට බෝ වෙන්න පුළුවන්. කලාතුරකින් වැඩිහිටියන්ටත් හැදෙන්න පුළුවන්. හැබැයි වැඩිහිටියෝ රෝග වාහකයෝ විදියට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා මේ රෝග ලක්ෂණ තියෙන අය දිවාස්වරකම් මධ්‍යස්ථාන මොන්ටිසෝරි සහ පාසල් වලට යවන්න එපා. දවස් 3-4ක් ගෙදර තියාගන්න. මේක භයානක රෝගයක් කියලා එහෙම බය වෙන්න එපා. සාමාන්‍යයෙන් දවස් 3-4කින් හොඳ වෙනවා. මේ රෝගය තියෙන දරුවන්ව නෑවුවට කමන්නේ නෑ. පිරිසිදුව තියාගන්න. ඊට අමතරව හොඳට කෑම බීම ලබා දෙන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.